සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ ගීතාවලිය 23 6 පදයේ මුල් කොටසයි. සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. එක්තරා සහෝදරියක් ඇගේ පළමු රැකියාවේ අත්දැකීම් බෙදාගත්තා. ඇය පළමු රැකියාව කළේ පාසලේ උසස් පෙළ පන්තියේ සිටි කාලයේදී. ඇය සේවය කළේ කාන්තා ඇඳුම් වෙළඳ සැලකයි. එහිදී ඇය දැනගත් දෙයක් තමයි කාන්තා ආරක්ෂක නිලධාරිනියක් සාමාන්‍ය පාරිභෝගිකයෙක් ලෙස සැරසී වෙළඳ සැලට පැමිණෙන වෙළඳ භාණ්ඩ සොරකම් කළ හැකියයි සිතූ කාන්තාවන් පසුපස යන බව. පෙනුමෙන් සහ ඇසිරීමෙන් වෙළඳ සැල් හිමියන්ගේ සැකයට භාජනය වුණු කාන්තාවන් පසුපස එසේ ගිය අතර තර්ජනයක් නොවනු ඇතැයි සිතූ අය වෙත වැඩි අවධානයක් යොමු කළේ නැහැ. වෙළඳසැල් හිමියන්ගේ මේ උපක්‍රමය අපේ සහෝදරිය දැන සිටි නිසා ඇය වෙනත් වෙළඳසැල්වලට යන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂක නිලධාරිනියක් ඇය පසුපස පැමිණීම ඇයට රසවත් අත්දැකීමක් වුණා. ඊට හාත්පසින්ම වෙනස් වූ අත්දැකීමක් තුළ දාවිත් රජු ප්‍රකාශ කළේ ඔහු පසුපස දෙවියන් වහන්සේගේ යහපත්කමත් කරුණාවත් පැමිණෙන බවයි. මේ දීමනා දෙකම ඔහු පසුපස පැමිණියේ ඔහු ගැන සැකයෙන් නොව සැබෑ ප්‍රේමයෙනුයි. මෙම යුගලය ඉවැන්ජලිස්ත චාල්ස් ස්පර්ජන් හඳුන්වා තිබෙන්නේ නිවුන් රැකවල් දේවදූතයන් ලෙසයි. ඒවා අඳුරු මෙන්ම දීප්තිමත් කාලවලදීත් ඇදලිවන්තයන්ට සමීපව පසුපසින් එන බවයි. ශීත ඍතුවේ උදාසීන දවස්වලදී මෙන්ම ග්‍රීෂ්ම ඍතුවේ දීප්තිමත් දවස්වලදීත් යහපත්කම අපගේ අවශ්‍යතා සපයන අතර කරුණාව අපගේ පාප මකා දමනු ඇති. දෙවියන් වහන්සේ විසින් සපයනු ලබන දෙයක් ලෙස යහපත්කම සහ කරුණාව යන යුගලය එකට කටයුතු කිරීම වරක් එඬෙරෙක්ව සිටි දාවිත් රජු තේරුම්ගෙන තිබුණා. බිය, කනස්සල්ල, පරීක්ෂාව, සැකය වැනි දේද ඇදලිවන්තයන් පසුපස පැමිණිය හැකි. නමුත් සැබවින් දෙවියන් වහන්සේගේ කරුණාවන්ත යහපත්කම සහ ප්‍රේමණීය කරුණාව අප පසුපස එන බව දාවිත් රජු නිසක ලෙසම ප්‍රකාශ කරනවා. ගීතාවලිය 23 6 පදේ ඔහු ප්‍රීති වුණේ සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමින්ගේ ගෘහයේ වාසය කරන්න මේ යනුවෙන් පවසමිනුයි. අපගේ සදාකාලික නිවස බලා යන මේ ගමනේදී අප පසුපස පැමිණෙන මේවා මොනතරම් කදිම දීමනාවන්ද අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේගේ යහපත්කම සහ කරුණාව අප පසුපස පැමිණීමේදී ඒ අපේ ජීවිතයට ආශිර්වාදයක් වන්නේ කෙසේද? අප මේ පිළිබඳව වඩා දැනුවත් වන්නේ කෙසේද? අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, යහපත් චේතනාවෙන් යුතුව අප පසුපස පැමිණෙන ඔබ වහන්සේගේ අලංකාර ආශිර්වාද දෙකක් වන යහපත්කම සහ කරුණාව ගැන ඔබ වහන්සේට ස්තුති වේවා. ආමෙන්.